හලෝ මම බැලුවා කොහෙද කිය යූ ගව් නේ වා මොකද යූ ජජ් හරි 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 යූ ජජ් කියන් කියන් එන්න එන්න අමතර අපගේ ප්‍රේක්ෂකයන් ඉල්ලීමක් තියෙන විශේෂයෙන් ඔබතුමාගේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ තියෙන මතයක් මේ රාජ්‍ය සමාජතුමා කියන ඒවා ගැන විශ්වාස නැහැ නමුත් ඔබතුමා කිව්වොත් දෙයක් කරනවා කියන ඒ නිසා හෙට දින 10 දැන් 10 අපල දිනක් ඇතුළත ඔවුන් නම් කරගෙන යනවා ජනතාව ඒ නිසා සියලුම අමාත්‍යවරු මේ දැක්කේ නැහැ දන්නේ නැහැ කියලා සූත්‍රයේ ඔබතුමාගේ අතින් අදහලා කියා දෙන්න අපිට පෙන්නන්න කියලා ඔබතුමාගේ ඉල්ලීමක් තියෙනවා නැහැ බෑ ඒක අද නම් මුකුත් කියන්න බෑ මොකද අර ඔබතුමා කිව්වාගේ නැගත තියෙන්නේ 10 වෙනිද අසුරා නැගත දැන් නැගත කියා කියා හැම හැම මාසෙම නැගත යාවි ඒක මිල සූත්‍රයක් කියන්නේ හැම මාසෙම ඒ එක්තරා දිනයක ඒක අපිට පුළුවන් හැම මාසෙම තියාගන්න ඉන්දියාව වගේ දිනපතාව නැගත තියෙනවා ඉන්දියාවේ මිල සූත්‍රයේ දිනපතා වෙනස් කරනවා තවත් රටවල මාස දෙක තුනකට සැරයක් නමුත් අපි මාස දෙක තුනකට දිනපතා කරන්න අපිට තාක්ෂණය නැහැ. මොකද හැමදාම රාත්‍රී 12ට එන ඒ අලුත් ගාන තාක්ෂණය හරහා තමයි ඉන්දියාවේ හැම පෙට්‍රල් ෂෙඩ් එකකටම ඒ ගාන දානවා. නමුත් අපිට ඒ තාක්ෂණය නැහැ. මොකද දිනපතා කරොත් ඇඟට දැනෙන ගාන අඩුයි. හැබැයි ලැබෙනකොට ලැබෙන ගානත් අඩුයි. තාම මේ රටේ ජනතාව මේකට බනින්නේ මේක ලැබෙන්න පටන් අරන් නැහැ. මොකද දාපු දවසින්ලා මේක මිල නගිනවා ඩොලරයත් නිසා අවප්‍රමාණය වෙනවා අනිත් පැත්තෙන් මේ ඉන්ධන මිලත් ලෝක මේකේ නගිනවා නමුත් ඒක අඩු වෙනවා දැන් උදාහරණයක් හැටියට අපිට මතකයි 2012 ඔක විශාල වශයෙන් අඩු වුණා අන්තිමට ඔබතුමා වගේ ජනතා වෙනුවෙන් හිතන කෙනෙක් උසාවි ගියා උසාවි ගිහිල්ලා නඩුවක් දැම්මා නඩුවෙන් කිව්වා ආණ්ඩුවට බල කරා ඉන්ධන මිල අඩු කරන්නයි කියලා විශාල වශයෙන් නමුත් එහෙම කියලත් ඒ ආණ්ඩුව අඩු කරේ නැහැ. උසාවියත් උසාවි නීතියත් හදාගෙන තමයි ඒ අය ජනතාවට අඩු වෙන වෙලාවෙත් වැඩි මිලකට වික්කේ. නමුත් අපි අඩු වෙනකොට ඒ මිල තමුන්නාසලට දෙනවා අනිවාර්යෙන්. එන්න මිල වැඩිනවනේ. මම දන්නේ. ඒක සූත්‍රය ඒ සූත්‍ර කල්ලිය තමයි අපට හෙට උදේ කියන්නේ. අවුරුද්දේ සූත්‍ර කල්ලිය නේද? බං ඔය විහිළුවට කල්ලිය කිව්වනේ. ඒක බොහොම හොඳ නිල්ධාරින් ටිකක් ඉන්නේ.